මොනදේ නැතිවුණත් කාලය කියනදේ අපේ ලයිෆ් එක අපි හරියට මැනේජ් කරගත්තොත් අපි ජීවිතය දිනනවා. එහෙනම් ලස්සන ආරම්භ ඕනේ නැහැ. අපි බලමු පළවෙනි රූල් එක මොකක්ද කියලා. පළවෙනි රූල් එක, ඔයා පාසල් යන ළමෙක් වෙන්න පුළුවන්, ඔයා රැකියාවකට යන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ගොඩක් වෙලාවට යම්කිසි වැඩක් කරන්න බැරුවේ, ඔයාට ගොඩක් වෙලාවට ගොඩක් දේවල් පාඩම් කරන්න බැරුවේ. එහෙනම් ඔයා මෙන්න මේක උත්සාහ කළ බලන්න. ඔයා මුලින්ම විනාඩි 50ක් හිත තද කරගෙන කොහොම හරි වැඩේ කරන්න. ඊට පස්සේ විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න. මේ විදිහට ඔයා සර්කල් 4ක් විතර කරන්න, ඔයාට අනිවාර්යෙන් සර්කල් 4ක් කරගන්න පුළුවන්. මේක දිගින් දිගටම ට්‍රයි කරලා හොඳ ප්‍රතිඵලයක් આવොත් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ කාරණාව හැමෝටම පොදුයි, ඒත් ඒක රාජකාරි වැඩවලට හොඳින් ඇප්ලයි කරන්න පුළුවන් ට්‍රික් එකක්. මොකක්ද? ඔයා විනාඩි 2කට අඩුවෙන් කරන්න පුළුවන් කාර්යයන් ඒ මොහොතේම කරලා ඉවර කරගන්න. මේ තුලින් ඔයාට පුළුවන් වෙනවා පොඩි වැඩ ගොඩක් එකට එකතු වීම වළක්වා ගන්න. පොඩි ඒවා ගොඩක් එකට එකතු වුණා කියන්නේ ඒක ලොකු දෙයක්. ඒ හින්දා විනාඩි 2කට අඩුවෙන් ඔයාට ටග්ගල කරලා ගන්න පුළුවන් දේවල් තිබ්බොත් ඒක කරන්න. අපෝ මේක පොඩි දෙයක්නේ, මේක තව ටිකකින් කරනවා කියලා ඔයා තියන්න පටන් ගත්තොත් ඒ වගේ ඒවා ගොඩක් තියන්න ඔයාගේ මනස ඔයා නොදනුවත්වම පෙළඹෙනවා. මේක ටිකක් කල් ගියාට පස්සේ මේක හුරු පුරුදු දෙයක් වෙනවා. ඔයා මේ වෙනකොටත් එහෙම දේවල් වලට හුරු වෙලා නම් ඔයා හොඳින් හිතලා බලන්න, ඔයා මේ මොහොතේ ඉඳන් ඒක හදා ගන්නවද නැත්නම් දිගින් දිගටම ඒ වැරද්ද කරනවද කියලා. ඕකේ, දැන් මම ඔයාලට පොඩි දෙයක් කියන්න. මේ වීඩියෝ එක බලන කිරිසගෙන් 90%ක් මේ වීඩියෝ එක බලලා එහෙම නැත්නම් ස්කිප් කරලා මෙතනින් පල්ලෙහාට ගිහලා YouTube එකේ තියෙන තව වීඩියෝ එකක් බලනවා. ඒ වගේම Facebook එකට ගිහිල්ලා පෝස්ට් එකකට රියැක්ට් කරනවා. සමහර කට්ටියක් TikTok වලට යනවා. සමස්තයක් විදිහට ගත්තොත් සෝෂල් මීඩියා වල සුපුරුදු පරිදට කරනවා. හැබැයි තවත් 10%ක් මේ ෆෝන් එක, තමන්ගේ ෆෝන් එක වීඩියෝ එක බලුවාට පස්සේ සයිලන්ට් කරලා තමන්ගේ වැඩවලට ෆෝකස් එක දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එකපාරට පාඩම් කරන්න ගන්නවා කියන එක නෙවෙයි, තමන් හිතලා තමන්ගේ මොළය ඇතුළට දාගන්නවා. හරි, මම ඊළඟ ස්ටෙප් එකේ ඉන්න. ඒ කියන්නේ දැන් ඊළඟට මට කරන්න තියෙන වැඩේ නම් මම ටාගට් එකකට පිළිවෙලකට වැඩ ටික කරනවා කියලා. ඔයත් එහෙම කරන්න නම් හිතන් ඉන්නේ ඔයාට මම පුංචි උපදෙස් දෙන්න. දැම්ම ගන්න කොලයක්, කොලේ අරගෙන ඒක ගහගන්න පුංචි වගුවක්, එහෙම නැත්නම් තරු ටිකක් හරි දාගන්න. දාගෙන ඔයාගේ මනසට එනවා මේ මොහොතේ දැන් ඔයාට එනවා මම මේක කළේ නැහැ, මට මේක කරන්න තියෙනවා කියලා. ඒක ලියාගන්න උඩින්ම ඊට පස්සේ ඊළඟට දැන් ඔයා හිතන්න ඔයා අනාගතේ කවුද වෙන්නේ, ඔයා දැන් ඉන්න තත්ත්වය මොකක්ද, ඔයාට යන්න තියෙන තත්ත්වය මොකක්ද, ඒ තත්ත්වයට යන්න ඔයාට පුළුවන් පාත් එක මොකක්ද, ඒ පාත් එකට ඔයා යන්න මොකක්ද කරන්න ඕන කියලා. How sad. ඔයා ඒ පාත් එකට යන්න තියෙන දේ දන්නේ නැහැ කියලා දැන් ඔක්කොම නතර කරන්නද හදන්නේ? නැහැ නැහැ. ඔයාට පුළුවන් YouTube එක, එහෙම නැත්නම් Google එකට ගිහලා search bar එකේ ගහලා search කරලා විස්තර ගන්න. ඔයාලා ඉන්නේ දැන් ඇඟිලි තුඩේ දුරෙන් මුළු ලෝකයක් වටේ යන්න පුළුවන් මොහතක. ඔව්, මොහතක. ඔයා දැන් මේ වීඩියෝ එක අහක් කරලා ඔයාට ඔයාගේ අනාගතේ වෙන්න පුළුවන්, ඔයා වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න තැනට ඔයා යන්න දන්නේ නැත්නම් ඒක සර්ච් කරලා බලන්න. ඒක chat GPT තියෙන ඔයාලට ඕන තරම් නිදහස දීලා තියෙනවා මේ ලෝකේ දැනුම හොයන්න. ඒකත් පුංචි data card එකක් දාගෙන කරගන්න පුළුවන්. ඉතින් ඇයි තාමත් එකම තැන ඉන්නේ? දැන් මේ වීඩියෝ එක බැලුවේ ඇති. ඔයා කැමති නම් මේක like එකක් දාන්න, subscribe කරන්න. හැබැයි මම කියන්නේ ඒක නෙවෙයි. ඔයා දැම්ම මේක නතර කරලා ඔයාගේ target වලට යන්න වැඩපිළිවෙලක් හදන්න පටන් ගන්න. ඒක මම කියන විදිහටවත් තවත් YouTube channel එක තවත් කෙනෙක් කියන වැඩපිළිවෙලක් නෙවෙයි. ඔයාගේ හිතට එකග ඔයා වැඩ කරනවා නම් ඔයාට වැඩ කරන්න පුළුවන් time එක ඔයා පැය 24ම කරනවාද? එහෙම නැත්නම් ඔයාට ඔයාගේ වැඩ ටිකත් එක්ක balance කරගන්න පුළුවන් විදිහට ඔයා එක job එකක් කරනවා වෙන්න පුළුවන්, ඔයා එක ඉගෙන ගන්නවා කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්නවා නම් ඔයා full time ඉගෙන ගන්න එකට focus කරන්න. මොකද ගොඩක් සෝෂල් මීඩියා මේ දවස්වල ඉගෙනීම නෙවෙයි සල්ලි තමයි එක කියනවා. මම හැමතිස්සෙම කියනවා සල්ලි එක වෙන්න පුළුවන්, හැබැයි ඉගෙනීම නැතුව සල්ලි හොයන්න බෑ. යම්කිසි ශාස්ත්‍රයකින් එක්කෙනෙක් ප්‍රවීණෙක් වෙලා ඉන්නවා නම් එයා ඒ ශාස්ත්‍රය හරියට ඉගෙනගෙන තියෙනවා. එයාට ඉංග්‍රීසි බැරි වෙන්න පුළුවන්, හැබැයි එයා මැටි කියන ශාස්ත්‍රය හරියට ඉගෙනගෙන තියෙනවා. මොන මැටියෙන් හැදුවද මේ බාන්නේ හොඳ වෙන්නේ කියන එක, ඒක හැම දෙයකටම පොදු. ඔයාම හිතලා බලන්න. එහෙම නැත්තම් ඔයා ස්විප් එකක් ඇදගෙන ගම් බලන් ඉන්න කැමති විදියට.